ඉන් රජ මන්ත්‍ර සභායුගයේද පළවෙනි වරට සිංහල රජය භාෂාව වියුතිකල යෝජනාව ගෙනාවේ ජයජවදර් මහත්මයා. මට අවුරුදු මතක නැහැ 1940 මුල් භාගයේදී. ඒතර ද්‍රවිඩ නායකයෝ කිව්වා නැහැ අපි සිංහල දෙමළ දෙකම ජාතික භාෂාව කරන්න ඕනේ කියලා. ජයජවදර් මහත්මයා යථාර්ථයන් තේරුම් ගත්ත නායකයෙක්. ඔය පිටි මතු පිටින් බලනකොට දැඩි ආඥාදායක පෙනුමක් අධිපතිවාදී පෙනුමක් තිබුණාට තම නම්යශීලී වෙලා ඒ සංශෝධනය එතුමා බාරගත්තා. පිළි අරගෙන ඒ යෝජනාව සම්මතකරන්න ඉඩ දුන්නා එදා රාජ්‍ය මන්ත්‍රී සිංහල. අද මේ සිංහල පමණක් රජයේ භාෂාව කියන යෝජනාව අද හැම පක්ෂයක්ම එකතු වෙලා ජාතික දෙකම රාජ්‍ය භාෂා කරලා තියෙනවා. ජයජවදර් මහත්මයා ඒක දැක්කේ 1940 ගණන්වල. ඉදිරි දැක්මත් තිබිච්ච නායකයෙක්, දුර දැකපු නායකයෙක්. එතුමා ආධාර හිඟමන් ගියේ නැහැ. හිරෝහිතෝ අධිරාජ්‍ය ජයජවදර් මහත්මයාගේ ජපාන් සංචාරයේදී ඇහුවා ඔබතුමාට මොනවද ඕනේ කියලා. එතුමා හිනා වෙලා කිව්වා මේ මට රෝහලක් හොඳ රෝහලක් දෙන්න. හැබැයි ලෝකයේ වෙන කිසිම රටකට නොදීපු රෝහලකට දෙවෙනියෝ ඉන්න හොඳ නැහැයි කියලා. හිරෝහිත කිව්වා කොහෙද රටකට දිගලා තියෙනවා අපි, ඒක ඇඳ කාමර ඇඳවල 1000කින් යුක්තයි කියලා. 1001ක් තියෙන එකක් මට දෙන්න කියලා කිව්වා. එහෙම ඇයි 1001ක් කියලා කිව්වේ? අවශ්‍ය වුණොත් මට හිඳයි 1001ම ඉල්ලන්නේ කියලා.